वीडियो का करान हेतु ना फ्यूल पास का खादा गाने को हम देखे ला मैं कदें लॉन्च कर लाती है ना गोड़ा कटी रजिस्टर तो लाती ना समाहराय का प्रश्न आती है पर इतने मटे हेतु ना मैं के तीन उपदिष्ट का पिली पे दिला वहाँ ने एक रजिस्टर कर ला पेन नंदो वाला टे को हम देख कराने के ला ऐतर मैं के दी वेन ने वो आगे आईडी कार्ड देखते हमने तम पासपोर्ट देखते हमने तम ओगोलांगे बिजनेस रजिस्ट्रेशन देखते ඔයාගේ චැසි නම්බර් එක වාහනේ බද්ධ වෙලා හැදෙනවා කෝඩ් එකක් QR කෝඩ් එකක් කියලා කියන්නේ. එතකොට ඒ QR කෝඩ් එක කියලා අතරම කියන්නේ තොර ඔයාගේ නමින් ප්‍රොෆයිල් එකක් හැදෙනවා ID එකට. එතකොට ඒ ප්‍රොෆයිල් එකේ වැටෙනවා ඔයා කොච්චර ෆියුල් ගහලා තියෙනවද, ඔයාට තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද, ඔයාගේ vehicle details මොනවද කියලා. එතකොට ගෙදරක වාහනයක් කීපයක් තිබුණොත් එහෙම ඕගොල්ලන්ට සිදු වෙනවා මේ දෙතුන් දිනකින් register වෙන්න. මොකද එක ID එකට එකයි තමයි දැනට තියෙන්නේ. ඒ වගේම essential service වලට වෙනම service එකක් මේක දෙනවා කියලා තියෙනවා. මේකට අමතරව ඊට අමතරව හිතන්න ගෙදර හතර පහක් ඉන්නවා නම් එතකොට වෙනම register වෙන්න වෙනවා. ඒ වගේම company එකක් වගේ නම් සමහරවිටම තව මොන හරි updates ඇයි. තාම අලුත් මේ app එක කියනකට වඩා මේක අර web portal එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයාලටත් මේකේ පහසුවෙන් register වෙන්න පුළුවන්. මේකට smartphone එකක් අවශ්‍යත් නැහැ. තියෙනවා නම් වෙන කෙනෙක්ගෙන් දාගෙන කරගන්න පුළුවන්. එතකොට phone එකේ QR code එක තියාගන්න පුළුවන් එක. නැත්නම් ලියලා තියාගන්නත් පුළුවන් code එකක් එන්නේ. ඔක රූපයක් වගේ තිබුණාට ඔක scan කරලා බලපුවම ඔක ඇතුලේ code එකක් තියෙන්නේ. ඊට පස්සේ එහෙම නැත්නම් එවෙලෙම web portal එකට log වෙලා ඔයාගේ phone number එක දාලා OTP කියලා එකක් එනවා. one time password එක enter කරපුවම බලන්න පුළුවන් ඔයාගේ QR code එකයි කොච්චර fuel ඉතුරු වෙලා තියෙනවද කියලා ගහන්න. ඉතින් මේක මේ හොඳ system එකක් වෙයි. සාමාන්‍යයෙන් ලෝකෙක මේක විතරක් නෙවෙයි සාමාන්‍ය මේ ලෝකෙ වෙන රටවල් තියෙන මේ වගේ ඒවා ගොඩක් අර නැෂනල් ප්‍රොෆයිල් එකක් තියෙන මිනිස්සුෙකුට ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්න ඕන. ඒ කියන්නේ මේක මේකෙන් කරලා ස්ටෑන්ඩ් ඇලෝන් ඉදිරියේ මේක තියාගෙන ඉන්න එක නෙවෙයි වැදගත්. මේක ෆියුල් වලට විතරක් නෙවෙයි ගෑස් වලට, ඊට පස්සේ වගේ ලයිසන් එක ආදි වශයෙන් හැමදේම. හිතන්නකෝ හෙල්ත් කෙයාර් එකට වගේ මේ වගේක් තියෙනවනේ. අපි බ්ලඩ් චෙක් කරපුවාම ඒක රිපෝට් එකේ ඩීටේල් ටික වැටලා තියෙනවා. තව මාස දෙකකින් ආය බලද්දී ආපහු වැටෙනවා. ඒතකොට ඩොක්ටර් කෙනෙක්ට එහෙම ඔයාගේ ඩීන් කාඩ් එක නම්බර් එක ගහලා කෙලින්ම ඔයාගේ හිස්ටරි එක කියන්න පුළුවන්. මාර වැදගත් ඒ වගේ අවස්ථා. ඉතින් එහෙම යන සිස්ටම් එක මූලික පියවරක් කියලා හිතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි මේවා තනි තනියෙන් හැදුනොත් නම් එපා වෙනවා මිනිස්සුන්ට. එහෙම නොවි හොඳ එකක් වෙයි කියලා අපි බලාගෙන ඉමු. මම මේක ඇතුලේ දේවල් ගොඩක් දන්නේ නැහැ. ඒනට මේක කොහොමද පාවිච්චි කරන්න කියන එක මම පොඩ්ඩක් හොයලා බලුවා. ඉතින් ඕගොල්ලන්ටත් කියලා දෙන්න හේතුණා. මම කම්පියුටර් ළඟට ගිහිල්ලා එහෙම නැත්තම් ෆෝන් එක ඔන් කරලා මම පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. මේකදී මට ආපු ලොකුම ප්‍රශ්න තමයි මේක අර චැසි නම්බර් එක ගැලපෙන්නේ නැහැ කියන සිස්ටම් එකත් එක්ක. ඒක පොඩි බග් එකක් වගේ තියෙනවා. සමහරට ඒක ඉස්සරහින් නිවැරදි කරයි. එහෙම නැත්තත් පුළුවන් තරම් එක දෙතුන් සැර ට්‍රයි කරන්න. එතකොට හරියනවා. මම 10 සැරයක් ට්‍රයි කරා. එතකොට අර මේ පොතේ තියෙන චැසි නම්බර් එක ඒ විදිහටම ගහන්න ඕනේ. දැන් ජපනිස් මොඩල් එකක් නම් අර ඉලක්කම් 12යි තියෙන එක සහ යුරෝපියන් එකක් නම් 17ක් තියෙනවා. ඒතකොට ඒක අර පොත බලාගෙන පොතේ තියෙන විදිහට මෙන්ටර් කරන්න වෙලාවකට වර්ධිනවා. හැබැයි පස්සට එහෙම ගිහින් ආවම හරිනවා. මොකද මෙහෙම වෙන්නේ ලංකාවේ ගොඩක් වාහන තියෙනවානේ. සාමාන්‍ය මිලියන 8ක් වගේ තියෙනවා. ඒතකොට මිලියන 8න් අපේන මිලියන 3ක් විතර ඊයේ පෙරේදා ලොග් වෙන්න ගියා නම් ওই සිස්ටම් එක ස්ලෝ වෙනවා අනිවාර්යයෙන්ම. කොච්චර හොඳ සිස්ටම් එකක් වුණා ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒක හරියයි. අපි බලමු මේක හොඳ එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොනවත් නැතුව ඉන්නවට වඩා එක සිස්ටම් එකක් හරි තියෙන එක හොඳයිනේ. ඉතින් මතක රැඳලා ඉන්න. ඒතකොට ඕගොල්ලන් ඉස්සරහින් බලාගන්න පුළුවන් වෙයි කොහොමද මේක කරන්න කියලා. හරි. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මේගොල්ලන්ගේ මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මේ fuelpass.go.lk කියන එක තමයි මේක මතක තියාගන්න පුළුවන් එකක් නේ. ඕන මම මුලින් ඉඳලා මේකට යනවා. ඒතකොට මෙන්න මේ වගේ register වෙන්න කියලා කියනවා. ලොගින් වෙන්නත් වෙනවා. register වුණාට පස්සේ අපිට ලොගින් වෙලා පස්සේ අපේ QR code එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. භාෂා තුනෙන්ම තියෙනවා. ඉතින් මම ඕනේ register වෙනවා. මේක register වෙද්දී ඕනේ ඉස්සරම අහනවා මගේ NIC එක. මේ NIC එකකට එකක් තමයි register කරන්න පුළුවන් කියලා දැනට ආරංචි. එතකොට මෙන්න මෙතන NIC එක දාන්න ඕන. ඊට පස්සේ ඔයාට NIC එක විතරක් නෙවෙයි passport එකත් පුළුවන්. එහෙම නැත්නම් business registration number එකක් තියෙනවා නම් ඒකත් මෙන්න මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක පුරවන්නම්. ඊට පස්සේ මේ විදිහට මේ දෙක ගැහුවාට පස්සේ මේ අපි මේක වෙරිෆයි කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේක සනාථ කරගන්න ඕනේ මේ ෆෝන් නම්බරේ මෙයාට තියෙන කියලා. එතකොට අපිට මේ send OTP. OTP කියන්නේ one time password කියන එක. ඒක ප්‍රෙස් කරපුවාම මේ අපේ message එකක් එනවා අපේ ෆෝන් එකට. සාමාන්‍ය මේක ටග් ගාලා එනවා. එහෙම නොවෙන්න හේතු වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය ලංකාවේ වාහන තියෙනවා මිලියන 8ක් විතර. ඉතින් ඊයේ පෙරේදා උනේ මේ ඔක්කොම එකවර ලොග් වෙන්න ගත්තාම සිස්ටම් එකක් ස්ලෝ වෙන්න පුළුවන්. ඒතකොට ඕන දැන් මගේ SMS වලට මේ කෝඩ් එක ඇවිත් තියෙනවා. එතකොට අපි SMS වලට ගිහිල්ලා මේ කෝඩ් එක මෙන්න මෙතන මේ කෝඩ් එක ඇවිත් තියෙනවා 0.87133 කියලා. ඊට පස්සේ මම මේක ආපහු ගිහිල්ලා මෙන්න මෙතන ගහන්න ඕන. මෙන්න මෙතන මේක ගහපුවාම ඔන්න ඊට පස්සේ වෙරිෆයි කරන්න පුළුවන්. ඔන්න දැන් මේ නම්බර් එක එතකොට වෙරිෆයි වෙනවා යාළුවගේ සිස්ටම් එකේ. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ අපේ පර්සනල් ඩීටේල් ටික දානවා. ඊට පස්සේ මම මගේ එක දාන්න. ඒකලා නෙක්ස්ට් කරන්න තියෙන්නේ.
එතකොට දැක්කද මේ personal details කියන එක කොළ පාටනවා. දැන් vehicle details කියන පැත්තට මේ පැත්තට දකුණු පැත්තට මාරු වෙලා තියෙනවා. ඊට පස්සේ හොඳ vehicle number එක දාන්න ඕනේ. මෙන්න මෙතන මේ තියෙන CAB හරි මොන හරි තියෙනවනේ number එක ඇතුළත් කරන්න. ඊට පස්සේ vehicle type එක දාගන්න පුළුවන් අපිට. three wheel එකක්ද van එකක්ද lorry bike bus ආදී වශයෙන් දාගන්න. ඊට පස්සේ මේ chassis number එක අහනවා. chassis number එක හරියට දෙන්න සාමාන්‍යයෙන් chassis number වර්ග දෙකක් තියෙන්න පුළුවන්. එකක් තියෙනවා domestic. Japan domestic එකක් එහෙම තාවොත් අංග ඉලක්කම් 12යි තියෙන නිකන් NSTI ඉරක් කියලා වගේ තියෙනවා. ඊට එහෙම නැත්නම් යුරෝපියන් වාහන වල එහෙම නම් අංක 17ක් කෙලින්ම තියෙන. ඒක මේ පොතේ තියෙන විදිහටම ඇතුළත් කරන්න. ඉතින් මම මේක register කරන්නම් දැන්. එතකොට ඔයාලට diesel ද petrol ද කියලා තෝරගන්න ඕන. petrol කියලා දාන්න කාර් එකක් ඉඳ. ඒකලා මෙතන මේ terms and condition කියන එක ටික් එකක් දාන්න ඕන. ඊට පස්සේ register කියන එක දාපුවාම ටිකක් වෙලා ලෝඩ් වෙනවා. මම දැන් 14ක් 15ක් විතර try කරා එක එක step පස්සට පස්සට ගිහිල්ලා. හැබැයි ඔන්න දැන් activate වුණා. මේකෙදි මට තේරුණේ පොතේ තියෙන විදිහටම enter කරන්න ඕන. chassis number එක කියන්නේ පොන්චි space එකක් එහෙම තියෙනවා නම් ඒකත් දාන්න ඕන. දැන් මේක හරි ගිහින් තියෙනවා. දැන් මේ QR එක තියෙනවා. ඔයාලට මේක screenshot එකක් ගහගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක QR එක download කරගන්න පුළුවන්. photo එකක් විදියට download වෙනවා. එහෙමත් නැත්නම් දැන් මේ දෙකම නැහැ කියලා හිතන්නකෝ. එතකොට ඔයගලන්න පුළුවන් මේ SMS එකක් ගහලා QR කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ආයෙසරයක් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙල් පාස් වෙබ්සයිට් එකට ගියපහම දැන් මේ මගේ මම මේ රෙජිස්ටර් වෙලා ඉන්න හින්දා තමයි දැන් මට මේ විදිහට පෙන්නන්නේ. මේ මේකෙන් ලොග් අවුට් වෙලා දැන් නැත්නම් මෙන්න මෙහෙම ආයෙසරයක් යන වගේ ෆෝන් එකකින් හරි වෙන එකකින් හරි ගිහිල්ලා අපිට දැන් රෙජිස්ටර් නෙමෙයි දැන් ලොගින් වෙන්න පුළුවන්. එතකොට මම දීපු ෆෝන් නම්බර් එක දුන්නා නම් මේ ෆෝන් නම්බර දීපු ආයෙසරයක් අර OTP එකක් එලෙනවා වන් ටයිම් පාස්වර්ඩ් කියන එකක්. ඊට පස්සේ ඒක මෙතන ගහන්න. මෙතන ගහපුවාම මේ ආපහු ලොග් වෙනවා. ඊට පස්සේ මේ QR කෝඩ් එක ආයෙත් බලා ගන්න පුළුවන්. ඒතර පේනවා ඇති මම මේක 10 සැරයකට වඩා try කරලා තමයි දාගත්තේ. ඒකයි මම කිව්වා මේ පොතේ තියෙන විදිහටම දාන්න. එතකොට ඔයාලට හිතන්නකෝ දැන් සතියේ 2 සැරයක් මේකේ තෙල් ගහන්න දෙනවා කියන්නේ කෝට එකක් ඒක ඉවර වුණා කියලා. එතකොට ඔයගොල්ලෝගේ අර register වෙච්ච ෆෝන් නම්බර් එකෙන් ඉවර වෙලා හරි එහෙම නැත්නම් බැලන්ස් එක චෙක් කර ගන්න ඕන. මේ fuel කියලා ගහලා fuel space එකක් තියලා බැලන්ස් කියලා ගහලා ඔයාගේ වාහනේ නම්බර් එන්ට කරලා SMS කරන්න මෙන්න මේ නම්බර් එකට 7662202 SMS කරන්න. එතකොට ඔයාට එනවා මේ මේකේ බැලන්ස් එක කීයක් වාඩි ඉතුරු වෙලා තියෙනවද කියලා. ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහලා ඕනම අවස්ථාවක ඕන ෆෝන් එකකින් ඕන තැනකින් ඔයාගේ account එකට log වෙලා බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේකෙන් register වෙනවා කියලා වෙන්නේ ඔයා මේ system එකට enter වෙනවා කියන එක මට හිතන විදිහට. හැබැයි ඕගොල්ලන්ට තේරෙන්න තියෙන්නේ ගොඩක් මේ register වෙන issues තිබයි. හැබැයි මම හිතන්නේ ඒක ඉස්සරහට හදයි මේගොල්ලෝ. හැදුවට පස්සේ මේක okay වෙන්න ඉඩ තියෙනවා. හිතන්න ඔයාගේ මේ smartphone එකක් login වෙන්නේ නැහැ කියලා. හැබැයි එතකොට ඔයාලට පුළුවන් SMS එකක් යවන්න. fuel කියලා ගහලා space එකක් දාලා QR කියලා ගහලා space එකක් තියලා ඔයාගේ vehicle number එක තියලා ගහලා මේ number කරේ යවුවා නම් ඔයාලට හම්බෙනවා මේ QR code එක මොකද්ද කියලා. ඇත්තටම QR code එකක් කියලා අදහස් කරන්නේ ඕකේ ඇතුලේ මේ scan කරලා ගන්න පුළුවන් code එකක් තියෙන. ඒ code එක ඒතකොට SMS කර ගන්න පුළුවන් smartphone ඕන එක වුණත් මේ code එක ඒතකොට download වෙනවා. ඒ කියන්නේ SMS එකක් විදිහට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක මහ ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ FB තියෙනවා නම් ඔයාලට YouTube account එකක් තියෙනවා නම් මේක නැතින් ඉතින් මේකත් register වෙලා බලන්න නිකන් තියෙනකන් register වෙලා මොන හරි කරලා හැම කෙනාම අපිට අත්‍යවශ්‍යයි. මම නම් ওই අත්‍යවශ්‍ය සේවා කියන එකට ඇත්තට කැමතිත් නෑ. මොකද හැම මිනිස්සයාටම fuel අත්‍යවශ්‍යයිනේ. එතකොට අත්‍යවශ්‍යන fuel හැම කෙනාටම දෙන්න වෙනවා. එතකොට ටික ටික හරි ඔක්කොටම ලැබෙන එක හොඳයි මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. මේක අපි සුලභ කරන්න පුළුවන් නම් අනාගතයේදී ওই ප්‍රශ්න ඔක්කොම හරියයි මේ fuel කියන එක. එතකොට වාහනේ අන්තිම ඉලක්කම 90 තමයි මේ සතිය දවස් කීපයක් දීලා තියෙනවා. ඒ විදිහට තමයි ගහන්න වෙන්නේ. එතකොට මම හිතන්නේ පොලිමාඩු කරන්න වෙන්නේ එහෙම කරනවා ඇත්තේ. ඒකත් හොඳයි ඉතින්. බලමු මේක implement කරගන්න පුළුවන් වුණොත් නම් ඉතින් හොඳයි. දන්නයි කොහොම වෙයිද කියලා. ඒ වගේම කී විදිහට එතකොට මේ QR code එක වාට ෆෝන් එකේ තියාගන්න පුළුවන්. නැත්නම් print out එකක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ලියලා හරි තියාගන්න පුළුවන් ඒ code එක. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි සුභවාදීව ඉතින් හිතමු මේකේ මේ විදිහට register වෙලා බලන්න. පල්ලෙහා comment section එකේ දාන්න මොන හරි ප්‍රශ්න එනවා නම් එතකොට දැන් මේක මේ system හදන කට්ටිය හැමතිස්සෙම මේව බලනවනේ මේ comments එහෙම. එතකොට ඒවට ඕගොල්ලන් මේ solutions දෙවි. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න තෙරසන ප්‍රාර්ථනා කරනවා.